Dialog Reload, Internet Card, My Dialog App Hope, Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. මේ අතර පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන්ගත් අලුත් පියවර පිළිබඳව අදහස් පළ වුණා. රට තුල යුද්ධ ජයග්‍රහණී කිලීමට අදාළව සුවිශේෂී කාර්යභාරයක් කරපු කණ්ඩායම් තමයි ත්‍රිවිධ හමුදාව පොලිසිය. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අයිට බාර දුන්නොත් යුද්ධ මෙහෙවන්න මේක ප්‍රායෝගිකද? දැන් මේ මැටි කර්මාන්ත අමාත්‍යාංශයට බාර දෙනවා විශ්වවිද්‍යාල දරුවන්ට උගන්වන්න. ප්‍රායෝගිකද? ප්‍රායෝගික නැහැ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල මහාචාර්යතුමන්ට බාර දෙනවා මැටි කර්මාන්ත අදාළුව නිමවුම් කරන්න. දැන් ඒගොල්ලන්ට පුළුවන්ද මේ ලස්සනට ආලවට්ටම් දාලා මේ මැටි ආශ්‍රිත නිස්පාදන නිමි භාණ්ඩ හදන්න පුළුවන්ද? බෑ. ආණ්ඩුව පටන් ගත්තේ කොහොමද මේක? මේ ආණ්ඩුව ගෝඨාභය ආණ්ඩුව විද්‍යාත්මකව ඇමතිකම් බෙදෙනවා කියලා. දැන් මේක විද්‍යාත්මකද? හමුදාපති කමත් කර්මාන්ත ඇමතිකමත් දෙකම ලබා දෙ. ශශීන්ද්‍රව බේරගන්න ශවේන්ද්‍ර දාලා. මේ රට හමුදාකරණය කිරීමේ දිගුවක්ද කියන සැකය අපිට තියෙනවා. ජාතිය අමතලා කිව්වේ. මට ඕන නම් කාබනික පොහොර ටික හමුදාව දාලා බෙල්ලෙන් අල්ලලා ගුවින්ගේ පොරටික ලබා දෙන්න පුළුවන්. හමුදාවට මේ බාර දීම ගැන ලොකු බියක් සැකක් මේ රටේ ගොවි ජනතාවට තියෙනවා. හමුදාව ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා හමුදාව මොන ආකාරයට මෙහෙවයිද කියලා මොන දෙයකට මෙහෙවයිද කියලා අපිට ලොකු සැකයක්. දියර පොර ගැනීමේ මහ වංචාවක් තියෙනවා කියන එක වහන්න බෑ. මොකද රුපියල් 600 ගානට ඉන්දියාවෙන් දෙනවා මේ හරන 2500ක් වෙනවා මුදල කාටද ගියේ කියන කාරණා. චෝදනාව තියෙන වෙලාවක අතිගරු ජනාධිපතිතුමා ගන්න තියෙන තමයි මොකද්ද හරිත කුෂ්කර්මාන්තයේ පිළිබඳ කියානවිත මධ්‍යස්ථානය කියලා මේකත් හමුදාපත්තුමාට බාර දෙන මේ හැම දෙයක් හමුදාපත්තුමාට බාර දීම ආරාමේ කරන්න පුළුවන් අර අතන වංචාව කොරකමක් වෙලා තියෙන සම්පූර්ණ වහලා දාලා ඒක ආරක්ෂා කිරීමට නේද මේ කටයුතු කරලා තියෙන කියලා පැහැදිලිව පේනවා මොකද මේ චෝදනාව එන්නේ සැලකිය යුතු වටිනාකමක් තියෙන ඇමතිවරයෙකු ඒකට ඍජුව උත්තරයක් දෙන්න බැරි තැන මෙවැනි කියානවිත මධ්‍යස්ථානයක් ආරම්භ කරලා හමුදාපත්තුමාට බාර දීම හරහා සිද්ධ වෙන්නේ අර වෙච්ච වංචා ටික වහලා අලුත් තැනකින් පටන් ගන්න හමුදාවට බාර දුන්නා වගේ කියන එක තමයි අපිට පේන්නේ